නෝනට මම මතක නැතුව ඇති. මට මතක තිබුණ නිසා ආවේ. මේ කවුද ඔය ළමයා? මොකද උමනාව? අර ගෙදර වැඩට හිටපු කල්ලාරි බඳින් හිටියේ මං. මේ බොහොම පරණ කතාවක් නෙමෙයි ළමයා කියන්නේ. එතකොට අර සමත් මහත්තයාට වෙඩි තිබ්බේ ඔය ළමයා නේද? මං තමයි නෝනා. කල්ලාරි තාම ඒ ගෙදර ඉන්නවද? නෑ 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 නෑ. මේ කල්ලාරි ওই ගෙදරින් අස්සලා පිටරට ගියා මං හිතන්නේ. පිටරට ගිහිල්ලා ඇවිල්ලා මාව හම්බුණා. ආ. ඒත් දැන් නෑ. එතකොට මේ ළමයා අර සිද්ධියට හිරේ ගියා නේද? ඔව් නෝනා. මං හිරේ ගියා. ආයෙත් මට හිරේ යන්න වෙයි. මේ කල්හරි ඔය ගෙදරින් ගියාට පස්සේ ආපහු මෙහාට එනවා මං ඇහැටවත් දැක්කේ නැහැ. නෝනා කියන දේ මං විශ්වාස කරනවා. මට ඒ ගෙදරට යන්න බෑ. මං ගිහින්. හා. ඇයිවා හදිසිම් පන්සල් යමු කිව්වේ? හොඳට හරි නරකට හරි හැම දෙයක්ම සෙට්ල් වුණා. ඔයා තර්ස්ඩේ සමත් එක්ක එක් වෙනවා. මං දුවත් අරගෙන ඉස්කෝලේ යනවා. රවි නැති උනක සෙටිල්මන්ට් එකක් වෙන්නේ කොහොමද? තවත් කෙනෙක්ට ආදරේ නොකරන්න මං තීරණය කරගත්තා. දැන් රෑට දුවත් එක්ක නංගි තනියම ඉන්නේ කොහොමද? ඒලෙවල් කරන ළමයි දෙන්නෙක් නොමිලේ ගෙදර තනියට නතර කරගන්නවා. මම මාසිකින් මගේ දරුවෝ ළඟට ගන්නම්. එහෙනම් අපි බාරයක් වෙමු. එන්න. කුමලක් ගන්න බුදාට. ගියාම ඇදෙනව නම් නෝන චැන්ඩක ඉරේ. එතකොට ඉවරයිනේ. හරි අම්මේ අම්මේතොට තමුසගේ ගෑණියෙක් මෙහෙ නෑ ඇයිසේ. තමුස මෙහෙන් දෙපා. තමුස මේ ආවොත් මම පොලිසියට කෝල් කරනවා. හරි හරි පොලිසියට කතා කරන්න. එතකොට අපිට ආයෙත් නඩුව පටන් ගන්න පුළුවන්. ඈ මාත්‍යා බබා ගන්න දාපු වැටි මාත්‍යා හොරින් බබා ගෙන්ඩ මගෙත් එක්ක ප්ලෑන් කරපේටි මක් කියන ඔක්කම කියන්නම. අනේ මේ මොන කරුමයක්ද අපිට කඩාපත් උනේ? කරුමයක් තමයි. නෝරලා මං හිර ඇරියා. මං හිරෙන් නිදස්සලා ආවා. මේ ආවේ හිර ඇරිය කරුමේ. හරි අනේ මේ පුත්තේ එක පලයන් මිනිහා යන්න. අයම තමස මේ පැත්තේ ආවොත් එහෙම බලා ගන්න පුළුවන් මම මොකද උඹට කරන්න කියලා. මාතර මේ ඒ જાතියෙන් නම් එන්න එපා. අරේ මයි රේනෝඩ කුඹුරට බිම වැටෙන්න ගාබේ. ආ ඇත්තද? මේ බඩ ගන්නද? අනේ මම මාත්‍යා මාත්‍යා කියද්දි මාත්‍යාට උඹ කියලා මට මාත්‍යා ගැන කතා කරන්න. මාත්‍යා ගැන කතා කරන්න. උඹට ලැජ්ජ නැද්ද? මම අවුරුදු තුනක් උඹයිද හිරේන්නේ. බබුඩ කොට බම්බොක් කියලා හදගෙන. බම්බොක් කියන ජොබ් එක නේද? අනේ යාරියා දුවා.
බහිරගේ වහිත මහත්තයා වැඩ කල්ල මහත්තයා බහිර යනකට මාස දෙකම කල්ලාරිගේ පොඩි මගේ දරුවත් කල්ලාරි මහත්තයා ඔබට ලැජ්ජාන්නේ මොකද වෙයි? ලස්සන ගවමත්ත හෙට අනිද මෙයා ඉස්කෝලේ යන්න නින්නේ මං ඒකට පුරුදු කරන්න හැදුවා. අග්‍ර මොන වුණත් කමක් නැහැ. බබා මගේ ළඟට ආවට පස්සේ ඔයා වගේ කලාකටයුතු ආයෙත් පටන් ගන්න ඕනේ. හරි හරි. ඔයා ඔය කොහෙද යන්නේ? සමත් එන්නකෝ බඩෝ ගයක් ගන්න යන්න. හැබැයි එන්න ටිකක් රෑවේ. ඔයා ඕන වෙලාවක එන්න. නේද දුව? යනවා. කුචිත් එක හැද බලන්න. යම් මියනවා. කතා. අනේ. හරිම ලස්සනයි චූර්දු ඔයා. ඈ? ඉස්කෝලේ යන ලෑස්ති වෙලා යුනිෆෝම් එකක් ඇඳලා. හරිම ලස්සනයි. යන්ද පුතේ අපේ ගෙදර? යමු. දුවේ එහෙ යනවනම් වෙන ගමක් දාගෙන යමුනේ. අරුණෝද දුව මෙහෙන් ගියාට පස්සේ මේ ගේ කඩලා හදන්න ඉන්නේ. දුවට දෙන්න. එයා මැරි කරන්න යනවනේ. මං ආපහු කොළඹ යන එක මාස 3-4කට කල් ගියා ආන්ටි. ඒ නිසා ගේ කඩන එක ටිකක් කල් දාන්න වෙයි. ආහා කමක් නැහැ හදිස්සියක් නැහැ. ඔයා ඉන්න. අපේ දුව ඉතින් තාම මැරි කරේ නැහනේ. ධනුෂ්ගේ අක්කා ඉන්නේ ඕස්ට්‍රේලියාවේ නේද? ඔව් ඕස්ට්‍රේලියාවල. මෙහින් ගියපුම ළමෙක් තමයි කසාද බඳින්න ඉන්නේ. දන්නවද? කැන්ඩි ෆැමිලි එක ළමේ. ආන්ටි අර දෙමළ පවුලක් විනාශ වුණ එකෙන් මේ ගෙදරට අපලයක් පල දෙනවා කියන එක ඇත්තද? අපෝ යෝදුව සාතික ඇත්ත. ඔය මේ ගෙදර හිටපු දෙමළ පවුල විනාශ වුණේ ඇහැල මාසෙක. ඉතින් ඔයාට කියන්න හැම අවුරුද්දෙම ඇහැල මාසෙ මේ ගෙදර ඉන්න අයට මොකක් කරන අස්පැත්තියක් සිද්ධ වෙනවා. ඉතින් මේ ඇහැල මාසෙනේ. ඒකනේ ඔන්න බලන්නකෝ. දැන් මේ මාසෙම ඕගොල්ලෝ මේගේ අපිට විකුණනවා. එහෙම දේවල් නිතර හිතනකොට ඒව සිද්ධ වෙනවා වගේ පේනවා. එන්න දුව අපි ඇඳුමක් දාගමු. පොඩ්ඩක් ඉන්න ජානක. මම ඇදගෙන එන්නයි එන්නේ හිටියේ. අම්මේ අරුණෝදක්ක ලැබෙන බ්‍රහස්පතින්දා සමත් මහත්තයා බඳිනවලු නේද? අප්පේ ඇති අන්තං ඒ කරදරෙන් මිදුණා. දැන් ඉතින් තියෙන්නේ දරුවාගේ ප්‍රශ්නේ. ඇයි දරුවත් අරුණෝදක් අරන් යනවා කියවේ? ඔයා එහෙනම් හැම දෙයක්ම දැනගෙන යවිත් තියෙන්නේ. ඔව් අම්ම දන්නවනේ මගේ හැටි. අම්මේ
මට අයියා වෙන කෙනෙක් එක්කන් ආවා උදේනගේ උදව්වට. උදව්වට? ඔව් අම්මේ. උදේන ඉතින් දැන් ඔෆිස් යන්නේ තනියමනේ. ඉතින් ඒ හින්දා මං ජානකව එක්කන් ආවා උදේනගේ වාහනේ එලවන්න. එතකොට ඉතින් උදේන යන්නේ තනියම නෙමෙයිනේ. පුතාගේ තනියට එක්කෙනෙක් හොයන්න හිතුවේ? අර හිරේගේ රදීෂ්. එහෙත් තාව එයාගේ ගෑණි කල්හාරි හොයාගෙන. අම්මේ, ඒ මනුස්සයා කිව්වා උදේනගෙන් පලිගන්නවා කියලා. පුතාගේ තනිවට කෙනෙක් හොයාගෙන ආපු එක බොහොම හොඳයි දුවේ. එන්නකෝ. යා. අරුණෝද සමත් එක්ක ගේ ගවන් දෙනවයි කුවගේ. දැන් තවත් මාස 6ක් කල් ඉල්ලනවා. ඔය ගේ අපිට පළදෙන එකකුත් නෑ මහත්තයා. ඇයි පළදෙන්නේත්? කෝටි 2ක් විතර වටින ගේ අපිට හරි ලාභින්නේ හම්බෙන්නේ. ඒ වුණාට මේ පොඩි එකී යනවට දැන් නම් මාත් කැමති නෑ. පොඩි කෙල්ල දකින්නකොට මට අපේ දුවගේ පුංචි කාලේ මතක් වෙනවා. දැන් හිටයින්ද ඔයාගේ දුව එනවනේ. ඇයි සුරම්ම? අනේ මන් දන්නේ මහතා. බබා දිහා බලාගෙන හිටියන අර ගෑනු එක්කෙනා. හරි හරි පුතේ, හරි බය වෙන්න බා. එහෙමනම් ජානක, ඔයා ත්‍රිවිල් එක බාර දීලා හෙට උදේම මෙහෙ වැඩට එන්න. හොඳමයි නෝන. සර් එන්න. උදේන, ජානක මම මෙහෙ ගෙනාවේ හොඳට හිතලා බලලා. ඕන්න මන් නොකියව කියන්න එපා. මන් දැන් ඇත්ත කියනවා. මොකද්ද? ජානක අර අරුණෝදලාගේ පවුල ගැන හොඳට දන්නවා. එයා ඒ පැත්තේ කලින් වැඩ කරලා තියෙනවා. දැන් එතකොට මේ මේ මනුස්සයව ගෙනාවේ මගේ ආරක්ෂාවට නෙවෙයිද? ඔයාට දැන් දරුවා ගැන ප්‍රශ්නයක්වත් නැහනේ. හිරේ, එයා නිදහස් වෙලා ඇවිල්ලා. එයා මට ගොඩක් ආදරේ. එහෙනම් මොන එකකටද මේ වීදුරු පිඟම් පොළේ ගහන්නේ?
එයා මාව මරන්න පුළුවන්. මරන්න? දැන් ඊනම් ආදරේ කිව්වේ? ආදරේ නම් මොකටද මරන්නේ? ඕගොල්ලන්ට මං කියන කිසි දෙයක් තේරෙන්නේ නැහැ. හරි එහෙනම් මට කියන්න කාරණේ මොකද්ද කියලා? මම විසඳුමක් වල දෙන්නම්. ඔයාට? ඔව්. මගේ ප්‍රශ්නෙට උත්තර හොයාගන්නයි. මේ එහෙනම් ඉතින් මේ වීදුරු පිඟම් පොළවේ ගහන්න නේද වැඩ කරන්නේ. නැත්තම් කාරණේ කියන්න. කාරණේ? ඔව් ඒක තමයි කිව්වේ. නදීෂා